उपदेश मत इंटरिम कमिटी के इल्ला आस्कर गन थी बिनो ए तुल आपहु क्रिकेट परिपालने अन्ने श्रीलंका क्रिकेट के ए दूषण खंडाय मट श्रीलंका क्रिकेट दूषित परिपालने करुणा करला इवत करन्नट वहाम पियवर गनीम අද රටේ ක්‍රීඩා ලෝලින් ලක්ෂ 220ක ගේම බලාපොරොත්තුයි කරු කතානතුනේ මම හිතනවා මම ට්වීට් පණිවිඩය උත් ඇව්වා මම හිතනවා විපක්ෂ නායකතුමාට මේක තේරෙන්නේ නැතුව ඇති මොකද ලෝකේ ක්‍රීඩා පරිපාලනය සම්බන්ධයෙන් තියෙන ICC කටයුතු කරන්න වෙන ක්‍රමයකින් ICC අපිව තහනම් කරලා තියෙන්නේ ඔවුන් එක්ක සාකච්ඡා කරපම මේක ප්‍රසිද්ධ වෙන්න කෑක් ගහලා ක්‍රිකට් දූෂිතයි මේකයි කිව්වට ICC මේ අපි පාර්ලිමේන්තුවේ කියලා කිසිම දෙයක් වැඩක් නැහැ ඒක නොතේරෙන විපක්ෂ නායකවරයෙක් ඉඳීම ගැන මම කනගාටු වෙනවා ගරු කතානායකතුමනි ICC එක කිව්වේ ඉන්ටරිම් කියන වචනේ ඒගොල්ලන් පිළිගන්නේ නැහැ කියන එක ඒගොල්ලන් කිව්වේ මේ ලංකාවේ ක්‍රිකට් පරිපාලය කරුණා කරලා කතා කරන්න පොඩක් දෙන්න කියන්නේ පොඩ පොඩ හැදෙන්න ඒගොල්ලන් කිව්වේ ක්‍රිකට් පරිපාලනේ චිත්‍රසිරි වාර්තා වෙනවා ඒ වාර්තාවට ආවට පස්සේ අපි ස්පෝර්ට්ස් ලෝ එක වෙනස් කරලා මේ ක්‍රිකට් පරිපාලනය වෙනස් කරන ක්‍රමවේදයක් තියෙනවා ඒ ක්‍රමවේදය අපි පාර්ලිමේන්තුවේ කිව්වයි කියලා ICC පිළිගන්න එකඟ නැත්තම් මේ බොරුවට කෑ ගැහුවයි කියලා කිසි තේරුමක් වෙන්නේ නැහැ මොකද්ද එකෙන් වෙන්නේ අවසානයේ උනේ 19 පාළ ලෝක උස්ලානේ නැති වුණා අද වෙනකොට ක්‍රිකට් පරිපාලනය ඇතුලේ ප්‍රශ්න කෝටිකටපත් වෙලා ඇයි කොහම අපි ඉන්ටරිම් කියන වචන මුලදී මමත් ක්‍රීඩා ඇමතිවරයෙක් කෙනෙක් ඉද්දි ඉන්ටරිම් එකක් දාන්න තුන් පාරක් හතර පාරක් උත්සාහ කරා හැබැයි ICC එකේ තරයේ විරුද්ධ වුණා ඒ නිසා අපි මේක කරන්න ඕනේ මේ චිත්‍රසිරි වාර්තාව පදනම් කරගෙන අලුත් ස්පෝර්ට්ස් ලෝ එකක් කරගෙන මේ ඡන්ද එන පිළිවෙත අඩු කරලා පුළුවන් තරම් ඉක්මනට ක්‍රිකට් පරිපාලනය සුද්ධ කරන එක එහෙම නැතුව මේ නිකන් මේ කතාවට සෝෂල් මීඩියා වල යන ඒවට පාර්ලිමේන්තුවේ කරන කතාවට විපක්ෂ නායකයෙක්ගේ කතාවට ඕනේ විදිහට ක්‍රිකට් වෙනස් කරන්න බෑ ඒක නීතියක් තියෙනවා දැන් මේ ඊවැගේ තේම නීතියක් තියෙනවා ඒ නිසා කිසිම දේශපාලන අතපෙවීමකට වුන් ඉඳ දෙන්නේ නැහැ ඒකයි වැඩේ වෙරදි ඒක තේරෙන්නේ නැති බබෙක් ප්‍රසාද ප්‍රශ්නේ රොෂන් රන්සිං මෙත්තම ඉක්මන් කරන්න මෙත්තම කතානායකතුමා මට එනකොට හැමදාම ඉක්මන් කරන්න කියන දැන් ප්‍රමාද වෙලා වැඩි ඒකයි අද දවසේ හොඳයි ශ්‍රී ලංකා ක්‍රිකට් එක සම්බන්ධයෙන් විගණනයක් කළා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ නිල වශයෙන් ඒ වார்த்தාව මගෙන් ඉදිරිපත් කළා තිබ්බා මේ උත්තරීතර පාර්ලිමේන්තුවෙන් මට බලතල දීලා තිබ්බේ ක්‍රීඩා පනතෙන් 32 සහ 33 යටතේ දූෂණයක් සිදු වුනහම ගත යුතු වහාම ක්‍රියාමාර්ග අනුව තමයි කටයුතු කළේ ඉතින් මේ නොවැම්බර් මාස 5 වෙනිදා 2023 මා විසින් ගෙනාපු ගැසට් පත්‍රයේ 23:56 ඇලිරක් 43 ඊයේ දිනේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඉවත් කළා තිබ්බා ඒ කියන්නේ දූෂණය ආණ්ඩුව නිල වශයෙන් අනුමත කරනවායි කියන එක තමයි මේකෙන් පේන්නේ. මොකද හේතුව විගණන දෙපාර්තමේන්තුවට එහා ආයතනයක් නැහැ කරු කතානායකතුමා. එන්න ඔච්චර වටයක් යන්න. හරි. ඔව් මට වරප්‍රසාද ප්‍රශ්නෙට ඉඩ දෙන්න ගන්න. ඉතින් ඔබතුමාගේ වරප්‍රසාද ප්‍රශ්නේ නෙමෙයි ඉදිරිපත් කරන්නේ. මේ ප්‍රශ්නේ ගන්නේ මේ ප්‍රශ්නේ තමයි ගන්නේ. පැහැදිලි ලෙස 2.20 ලක්ෂයක් මේ රටේ මිනිස්සු ආදරය කරපු ක්‍රිකට් එකේ අපි දන්නවා 19න් 15 දැන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයටත් පරදුනා. ඔන්න තත්ත්වේ. සම් ඊයේ දවසේදී වෙච්ච සිදුවීම සම්බන්ධයෙන් කිව්වා පොරුව ආරක්ෂා කරන්න ඊයේ ගැසට් එකක් අයින් කරා කියලා. එහෙම එකක් වුණේ නැහැ. මම මේකට ලිපියක් ඇරියා ICC එකට ඔඩිටර් ජෙනරල් රිපෝට් එකේ වාර්තාව සම්බන්ධයෙන් ඔබ්සර්වේෂන්. මොකද මේ මුදල් අයිති ICC එකට ඔවුන්ට මේ මුදල් අපේ ඔඩිටර් ජෙනරල් එකෙන් කියලා තියෙනවා නම් හොරගම් කරා කියලා. ඒ සම්බන්ධයෙන් අපි ගත යුතු පියවර මොකද්ද කියන එක ඔවුන්ට අපිට දැනුවත් කරන්න කියලා ICC එකට ලිපියක් ඇරියා. ඒ ලිපිය මම සභාගත කරන්නම්. ඒක එකක්. දෙවෙනි එකස ඒ වගේම ඇටර්නි ජෙනරල් දෙපාර්තමේන්තුවට ලංකාවේ නීතියක් තියෙනවා හොරගම් කරලා තියෙනවා නම් මම මතකයි 2019 පොඩ ඉන්න කතා කරලා දෙන්න 2019 ගෙනල්ලා 2019 ගෙනපු ඇන්ටි කරප්ෂන් ලෝ එකක් තියෙනවා ඒක යටතේ මේ හොරගම් වලට දඩුවම් කරන්න ඇටර්නි ජෙනරල් ඩිපාර්ට්මන්ට් එකට ඒක බාර දීලා තියෙනවා නමුත් ICC තහනම ඉවත් කරගන්න අර ගැසට් එක අයින් කරගන්න නිසා වැරදි අර්ථකථනයක් කරන්න එපා මෙතනදී මේ ගැසට් එක අයින් කරේ හොරුව රකින්න කියලා එහෙම එකක් නැහැ ඒක තමයි මෙතුමා කරන්න හදන්නේ හරි මට කතා මෙහෙමයි
ගරු හරෙන් ෆර්නෑන්ඩෝ ඇමතුමනි මම ඔය 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 විගණන වාර්තාවත් ඒ වගේම මේ විගණනේට ක්‍රියාමාර්ග ගන්න කියලා නීතිපතිතුමාට යව්වේ අගෝස්තු මාසේ 20